ෆයිට් දැන් මම බෝඩ් එක ක්ලින් කරනවා නැත්නම් අපිට පළවෙනි ගාන මොකද්ද කියන්නේ ඔය බහුපද දැන් මේ සරල දහස මෙතන පාවිච්චි කරන්නේ මේ දෙපස් දෙකේ බහුපද සමාන නම් ඒ සමා බහුපදය සමාන නම් අපි දන්නවා අගයන් අගයන් සමාන එක් එක් තැන් වලදී ඕනම එක්ස් සහ එක් එක් සංගුණක සමාන පදවලනේ මේ සංකල්ප පාවිච්චි කරන අපිට මේ වැඩවල මුලින්ම කියන්න අපිට මේක 2x ගණනය ධන 3x වර්ගය වෙන 5x ධන 8 සමානයිලු පද a^x x^2 ධන p x^2 ධන b^x^2 ධන cx ධන d ට සමානයිලු හරි දැන් දෙපැත්ත බහුපදය සමානයිනේ මම අහන ප්‍රශ්නයක් දැන් මෙතන කෙලින්ම අර්ධ දෙකේ මොන බහුපදයක් ද තියෙන්නේ මම අහන ප්‍රශ්නයක් උත්තර දෙන්න මෙතන තියෙන අර්ධ දෙකේ මොන අපි කියන බහුපදයක්ද ඔව් මේ පද තියෙන්නේ අර්ධ දෙකේ මොන අපි බහුපදයක් කියන එකක්ද නෑ එහෙනම් මෙතනින් මොකද්ද බහුපදයක් හදා ගන්න ඕනේ අවහොයි කියලා අස්කර මේ ටයිප් එකනේ අපි සංකල්ප වාචි කරන්නේ මේ පැත්තේ මේ ටයිප් එක අර පැත්තේ ටයිප් එක තියෙනවා දෙක සමානයි. නෑ මේකට දාන બ્લોක් එක තියෙනවන්නේ. එහෙනම් මේ දෙක සකස් කරගන්න ඉස්සර එකක් හෙල්ප් එකක් දෙනවා මොකද මේක කරගන්න පුළුවන්. ඔකෝලේ ඉර ළමයිනේ අත්තයි මේක කරන්නේ. බලන්න මේක ඕලේ නෙවෙයි. හයි මම මේ පැත්ත හොඳයි මෙහෙම තියාගත්ත ලස්සනට. ආ මේක පොඩ්ඩක් සුදු කරවත් මොකක්ද දෙන්නේ? A එළිය x එළිය මේ වරහන් දෙක සුදු කරවත් මොකක්ද දෙන්නේ? කියනවා. x වර්ග එකමාර පුළුවන් වෙන තුනයි x ධන දෙක කියලා ගන්න බැරිද? පුළුවන් බැරිද? පුළුවන් පද නේ. පුළුවන්ද? පුළුවන්. දැචේන පුළුවන්. ඉතින් කොල්ලෝ මේ පද දෙක වුණා x වර්ග. මේ පද මේ වුණා වෙන දෙක වෙන දෙකයි x වෙන x වෙන තුනයි x. තාම දැන් තේරුණා. අතන දෙක ගියා හොරේනේ. b x වර්ග ධන c x ධන b. තේරුණාද? දැන් මොකෝ තාම බහුපදයක් නැවෙන්න තියෙන්නේ දැන් බහුපදයක් ආකාරයක් තියලා ගන්න පුළුවන් ආ මේ වරහන් දෙක මොකද එන්නේ a x කාට ඍණ 3යි a 5 කා ගණන ධන 2යි a x ධන 2යි තිබෙන x වර්ග ධන 5 කා ගණන t තේරුණාද තේරුණි දෙකේ කාසි ගණනට වඩා දෙකේ කාසි දැන් මේක මම හදාගත්තත් එහෙම මොකද වෙන්නේ ax ධනය ධන 2 b ඍණ 3යි x වර්ග ධන 2යි a ධන c උමාක් වැඩි x ධන d කියලා හදාගන්න බෑ උමාක් වැඩි මොකද කරේ මේ ගණේ පදේ තියාත හොඳයි අයි කොහොමද හදාගන්නේ බෑ මේ වර්ග පද දෙක ව එක තැනකට ගත්තා පාසි වලින් තිබෙන මේ එක දෙපද එක දෙපද මේ එක දෙපද කතරකට ගත්තා දැක්ක අගිස්ස ගන්න දෙන්න. තේරුණා. දැන් මෙතන ඉන්නේ අපි කතා කරන බොහොම ටයි බහුපදයක්ද? මුළු මුදල්. ඔව් නෙමෙයි. ගණ සෝරි. ඔව් දෙලිව. නේ? මෙතන මාත්‍ර තුනයි. මේ තුන මාත්‍ර, මේ දෙක මාත්‍ර, මේ එක මාත්‍ර. ආ මෙතන බිඳු මාත්‍ර. දැන් මේක. හරි. ඒකේ මාසු ගණන. නේ? තාම අනිත් පැත්තේ ඉන්නේ කවුද? 2යි x ගණන, ධන 3x වර්ග, වෙන 5x තරහ. ඔබලන් තේරුම් ගන්න කියන්නේ. දැන් වැඩේ හරිනේ දෙපැත්තේ බහුපදයේ සමාන දෙකක් නේ අපිට කියලා තියෙන්නේ දැන් බහුපදයක් තමයි තියෙන්නේ කලින් අපේ මෙහෙ තුන බහුපදයක් තමයි හැංගිලා අන්න ලීටා thank you right දෙපැත්තේ බහුපදයක සමානයි නා ඕනම කුට්ටියක සංගුණ සමාන නෝ දැන් අපිට ABCD හොයන්න තියෙන්නේ නේ ABCD නොදන්නා පද හතරක් වන්න තොරතුරු කීයක් ඕනද අපිට තොරතුරු මෙතන පද හතරක් තියෙනවනේ A B C D තොරතුරු කීයක් ඕනේ හතරක් තිබුණා නැති හතරක් විතර නැතොත් ඔතන තියෙනවා න ඔබලා L වලට තියෙනවා සමගාමී සමීකරණයක් සමගාමී සමීකරණ ඔතන එනවා විචලන හතරක් ඔතන සමගාමී සමීකරණ හතරක් විසලා තමයි ඔබ හාන්න තියෙන්නේ මම එකක් කළා දැන් හරි එතන ඉහට නෑ අපි හරි හ්ම් හරි බලමු අංක එක අපි කියන්නේ මෙන්න කරලා දෙන්න x ගණය නැත්නම් අපි ලම්බ කෙටි නේද සංගුණක දෙපස අතර වෙනවද වෙනවද දෙපස
සංගුණක සමාන කිරීම. හරි බලන්න දෙපසේ සංගුණ සමාන කිරීම. හරි තරම් ප්‍රවේශයක් ගත්ත මොකද කරන්නේ? හා දෙපසේ සංගුණ සමාන කිරීම. හරි මෙතන ලේනන x ගණන්. හරි x ගණන් සංගුණ සමාස මොකද අපිට එන්නේ? මෙතන සංගුණ කවුද ළමයි? දෙක. අනිත් පැත්තේ සංගුණ එතන කොහෙද? මේ. හප්ප. ලේසි නෝ. එක යන කොහෙද? මේ සමාන දෙක. විතර ප්‍රවාසය. එහෙම නා. ඊළඟ. කායි. x වර්ගයේ ඉහි. මොකයි ඉන්නේ? මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? 3. අනිත් පැත්තේ ඉන්නේ? b 3 2යි. ආ, මේ දන්නවනේ. 3යි. 3යි. 3. ඒ දන්නවනේ. එතන නේපා. හරි. a සමානයි 2යි. මත බලන්න. b 3. ඒ 3 සමානයි b 3යි. එතකොට වෙනවා b සමානයි කොහොමද? සමාන කියලා. දැක්කද? පැහැදිලි. ඊළඟට x b සංගුණ සමානද? මොකද එහෙදී? වෙනවා. ඊට පස්සේ අර පැත්තේ මොකද? 2a - c. 2a ධන c. ආ, ඒ දන්නවනේ. නේද? a කී 2යි. a සමාන 2. හරි, මොකද වෙන්නේ? ඍණ 5 සමාන 4 ධන c. නැත්නම් එතන ඉරවද c සමාන කවුද? ඍණ 9. තමයි. ඊළඟට සිහින් එන දැන් අවසානයෙන් d1 d1 කොහොමද? නැත්නම් අපිට කියන්න පුළුවන් මේක මොකද්ද? මේ d ට කියන්න බැහැ දැන් නම් x බිංදු සංගුණක් කියලා ලේසි. දෙක x බිංදු වලේ නේ කියලා මොකද? x බිංදු වලින් ආ දෙක x බිංදු වලේ a බිංදු x බිංදු දෙක නේ. මෙයාට කියන්න පුළුවන් මෙතන ඉන්නකොට x බිංදු දෙක දෙක x බිංදු දෙක තේරුණා? එතන මොකද තියෙන්නේ? ආ 8 සමානයි කොහොමද? d නේද? එතන වැඩි ලේසිම ගණක් කොහොමද? ඒක සමගාමී කරනවා නෙවෙයි නිකම් නිකන් ගියා. ටිකක් ලොකුව ඉස්සරහ වල තියෙනවා. අපි දකුණු පාය ඉස්සරහ තියලා කකුල් දෙක භාගෙ භාගෙ. කකුල් දෙකම ඉස්සරහ තියලා භාගෙ භාගෙ. වැඩි පටන්. හරි තේරෙනවා වැඩි. එතන දැන් එහෙනම් අපි හොයාගත්ත කවුද? බලන්න. එහෙනම් මෙතන a වලට කීයද හොයාගත්තේ? 2යි කියලා හොයාගත්තා. b වලට? බහුපද සමාන කියන අදහස එන්න ඔතනට එන්න තමයි උදේ ඉඳන් මේ පරිශ්‍රමතර දැක්ක බහුපද ගුණ කිරීම එකතු කිරීම සියලු දේවල් ඕනම අභ්‍යාසය යට යනකොට වෙටි අපි යන් එකේ ඉඳන් යට රයිට් පටන් ගන්න ඔව් දෙකෙන් පටන් ගන්න නෑ එකකින් පටන් ගන්න ඔය ඔකෙන් පටන් ගමු කමන්නේ නැන්නේ බබා කියන එක එහෙම නේද